හැලෝ කොහොමද කට්ටියටම ඔන්න අදත් දැන් බ්ලොග් එක පටන් ගත්තා අද දැන් මම හැරෙද්ද නම් පොඩ්ඩක් වෙලා ගියා මොකද ඊයේ එඩිට් එක ඉවර කරලා නිදාගත්තා පොඩ්ඩක් වෙලා ගියා එඩිට් එක ඉවර කරා කියන්නේ ඉවර කරේම නැහැ මොකද තව ටිකක් තියෙනවා තව ටිකක් කියන්නේ නැත්නම් කතා එහෙමම තියෙනවා ඒත් එක්කම අද ඔයාලට පොඩි වෙනසක් පේනවා ඉතින් මගේ ඔළුවේ ඔළුවේ කියන්නේ මූණෙම උදේම හැරිච්ච ගාමම පොඩ්ඩක් ඉතින් දන්නවනේ නාල කරලා පොඩ්ඩක් පිළිවෙල එන්න හිතුවද හොම්මම ඉතින් දැන් ආයෙඩිට් එකට එඩිට් එක කරන්න ආවා අපි බලමු ඉතින් දවස කොහොමද යන්නේ කියලා ඊට කලින් අද කොණ්ඩේ ගැපුවම මෙන්න මෙහෙම හරි මේ ඉන්නේ මගේ කොල්ලා බ්‍රූනා බ්‍රූනා කිව්වට මිහා මිනිහට එක එක නම් දෙනවා කට්ටි හැම එක කට්ටි කියනවා බ්‍රූනෝ කියනවා බ්‍රූනා කියනවා බ්‍රූනී කියනවා නානෝ නා නී අතරේ මිනිස්සු අතර මං වෙලා ඉන්නේ මේ වෙලාවේ නම් අද මෑන් පොඩ්ඩක් දුක් පෙරත තත්ත්වයක තමයි ඉන්නේ මොකද අද ඉඳන් සතියක් විතර අපේ අම්ම නෑ අම්ම තමයි මට වඩා මිනිස්සුන් බලාගන්නේ අම්මා අයිගේ හින්දා අද පොඩ්ඩක් අද ඉඳන් පොඩි වේදනාකාරී තත්ත්වයකට මමපත් වෙනවා මෙයා හින්දා නෑ අපේ අම්මා හින්දා මොකද අම්මා අද තායිලන්ඩ් යන පොඩි කෝස් එකකට සතියකට ඉතින් සතියක් යනකම් මෙයාව මට බාරයි යස් හරි ඔන්න දැන් මම අද තව තැනකට ආවා කියන්නේ මෙතන නුවර හුඟක් කට්ටිය දන්න තැනක් මෙතන හුඟක් කට්ටිය නිස්කලංකව හැම ඉන්න බලාගෙන එනවා ඉතින් මෙතන කියන්නේ අපි පැනරාම කියලා පැනරාම view point එක මෙතන හිරසගල හන්දියම් වගේම නුවර ජෙනරල් හොස්පිටල් එක පිටිපස්සේ පාරෙන් එන්න පුළුවන් මේ නුවර කට්ටිය හුඟක් එන විදිහ දන්නවා මමත් මෙතන හුඟක් වෙලාවට එන්න කැමතියි මොකද නිස්කලංක ඉන්න පුළුවන් තැනක් මයින්ඩ් එක පොඩ්ඩක් අවුල් වුණාම මම මේ වගේ තැන් වලට එනවා අද නම් ඇත්තටම කතාව ආවේ මට බ්ලොග් එකේ වලට දෙන්න කන්ටෙන්ට් එකේ ලොකු එනර්ජිටික් දෙයක් නැහැ අද මගේ දවසේ මොකද බොහෝ දුරට අදාර වීඩියෝ එක එඩිට් කරපු එක වගේම තව රෑට ස්ටුඩියෝ එක පොඩි වැඩ වගේක් තියෙනවා එච්චරමයි තියෙන ලොකු ෆන් දෙයක් කරන්න නැහැ මෙතන ඇත්තම කතාව මෙතන හරි ලස්සන view එකක් තියෙනවා එක පැත්තකින් බලපුවහම පේරාදෙණිය කැම්පස් එක පැත්තේ ඉඳන් මෙතන පේරාදෙණිය road එකේ මට මෙතෙන්ද පේනවා පේරාදෙණිය road එකේ කොහෙද burger king එක හරියට වගේ නැකම් මේ හරියින් පේනවා තව අපිට උඩට ගියොත් තව පැති පේනවා මට මෙතනින් එක පැත්තකින් පේනවා grand canyon hotel එක ඒ වගේම හොඳ ලස්සන කඳු පේලියකින් වට වෙලා තියෙන විදියක් පේනවා නිකන් ක්‍රිකට් කමෙන්ටරි එකක් කරන වගේ වෙනම කතාවක් මගේ මම මට එච්චර ලොකුට කතා කරන්න එහෙම ලොකුට තේරෙන්නේ නැහැ මොකද මම එච්චර චතුර කතිකෙක් නෙවෙයි අපි බලමු view එක කොහොමද කියලා අන්න view එක අර පේන්නේ පේරාදෙණිය කැම්පස් එක පැත්තෙන් එන පැත්ත ඒ වගේම ඔය zoom කරන්න බලන්න මේ පොඩියට පේන පාර තමයි කොළඹ නුවර රේල් රෝඩ් එකේ වගේම අපි පල්ලෙහා පාර උඩ පාර කියලා කියන්නේ මම ඇත්තම කතාව මට මතක නැහැ කියන රෝඩ් එකේ නම මේ තියෙන නුවර කොළඹ මේන් රෝඩ් එක
ඒ වගේම ඔයාලට මේ ලොකුවට පේනවා ග්‍රවුන්ඩ් එකක් මේ තමයි මගේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක කිංග්ස්වුඩ් කොලෙජ් එකේ ග්‍රවුන්ඩ් එක ඒ වගේම මෙතන අපේ ගෙදරත් පේනවා මං හිතන ආ ඔව් අපේ ගෙදර පේනවා ඕ හොඳයි මෙතන එන්න මෙතන තියෙන්නේ හීරසකල හන්දි හීරසකල හන්දි තමයි ඔන්න ඔය හැරේ තමයි ගෙදර තියෙන්නේ මං කියන්නේ කොහෙද කියලා ගෙදර දන්න කට්ටිය දන්නවා ඒ වගේම මෙතන අන්න ඔය වගේ ලස්සන view එකක් තියෙන්නේ මෙතනින් මෙහෙම උඩට ගිහිල්ලා තව තව පැති වලට යන්න පුළුවන් ඉතින් ඔව් මේක ගැන කතා කරන ලොකුම හේතුව මේ වගේ නිෂ්කලංක තැනකට එන්න ගත්තාම කට්ටිය එයාලගේ නිදහස අයුතු විදිහට මේ තියෙන නිදහස අයුතු විදිහට එයාලා මේ පාවිච්චි කරනවා උදාහරණයක් විදිහට ගත්තොත් මේ බලන්න ඇච්චර ලස්සන මේ මේ view මේ view එක මට ලස්සනයි ඉතින් මේ මේ ලස්සන view එක තියෙන තැන මං හිතගෙන ඉන්න ඕනි තැන බලන්න Yes. Beer can the cigarettes. ඔක්කොම කුණු ටික ඔක්කොම මෙතන තමයි තියෙන්නේ. මෙහෙමයි තමන් ඇවිල්ලා තමන්ට තියෙන නිදහස ඒ විදිහට ප්‍රයෝජන ගත්තら මේ වගේ නිදහස් තැනක ප්‍රයෝජන ගත්තら කවුරුත් මුකුත් කියන්නේ නැහැ. හැබැයි මේ පරිසරය ආරක්ෂා කරන්න ඕනි ශ්‍රී ලාංකික විදිහට. මොකද ශ්‍රී ලංකාව හොඳ tourism පැත්තෙන් ආදායම් ලබන්න පුළුවන් රටක්. හැබැයි මේ වගේ දේවල් මෙහෙම ලංකාවෙම ඉන්න කට්ටිය ලංකාවම කන්න ගියොත් හරියන්නේ නෑ නේද? ඒක නිසා මේ පොඩි 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 නිවේදනයක් දෙන්නේ පුළුවන් කට්ටිය. මෙහෙම පොඩි පොඩි දෙයක් කියන්නේ ඇත්තම ඒක අපි හැමෝම අපි හිත වලින් කරගන්න ඕනේ. මොකද අපි ජීවත් වෙන රට අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒක නිසා පොඩ්ඩක් මම මේ එක තැනක් විතරයි පෙන්නන්නේ. අනිත් තුනක් තැන්වල යන කට්ටිය මේ දේ කරනවා. ඒක නිසා පොඩ්ඩක් හිතන්න හිතලා පොඩ්ඩක් වැඩ කරන්න. මොකද තව අපි අපි ජීවත් වුණාට පස්සේ තව අනාගතයකට මේ රට දෙන්න ඕනි. මේ ඒ වගේම මේ රට දියුණු වෙන්නයි අපිට ඕනි. ඒක නිසා දේවල් කරන්න හරියට කරන්න ඕනි. True fans la baby. ඔබේ කදාදම්ම විතරයි. එඩිට් එක දැන් තමයි ඉවර කරගත්තේ දැන් වෙලාව පහට පහයි දහයයි දැන් තමයි එඩිට් එක ඉවර කරගෙන රෙන්ඩ කරන්නේ මේක ඉවර වෙලා එහෙමම දැන් අපේ බෑන්ඩ් එකේ YouTube channel එකට මේක අප්ලෝඩ් කරනවා එහෙනම් අප්ලෝඩ් කරපු ගාමම මම මේ අද බ්ලොග් එකේ යටතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේක ලින්ක් එක දාලා තිනවා ඔයාලා හැමෝම ගිහින් බලන්න බලලා ඉවරලා ලයික් කරන්න අපේ බෑන්ඩ් එකේ page එකට subscribe කරන්න ඒ වගේම මේ vlog එකේ channel එකටත් subscribe කරන්න මොකද තව හොඳ videos එනවා ඔයාලට බලන්න අද ඒ වගේම තව plan එකක් තියෙනවා අද කාලයකට පස්සේ gym එකට යන්න පොඩි idea එකක් තියෙනවා gym එක කෝකිලසර්ගේ gym එක don bosco එකේ ඒ gym එක යනවා කියන්නේ ඉතාමත් වේදනාකාරී අත්දැකීම් කීපයකට මූණ පාන් දෙනවා මොකද මම මේ මගේ ඉතාමත් ලස්සන ෆැට් බොඩි එක හදාගන්න හුඟක් ජිම් වලට ගියා ඒ ජිම් හුඟකටම වඩා මේ කෝකිලසර්ගේ මේ ජිම් එක මට හුඟක්ම දැනුණු ජිම් එකක් මොකද ජිම් එක එක සර් කෙනෙක් වුණාට ළමයි ගොඩක් වුණාට ඒ හැම ළමයා ළඟටම ගිහිල්ලා තනි තනිවම බලන සර් කෙනෙක් තමයි කෝකිලසර් කියන්නේ සර්ගේ ජිම් එකෙන් මට ටික කාලෙකට නවතින්න වුණා මේ ICBT එක වැඩයි මගේ මේ වීඩියෝ වැඩයි මියුසික් වැඩයි ඔක්කොමත් හින්දා දැන් මේ වැකේෂන් එකේ ආයෙ මම ජිම් එක පටන් ගන්න යන්නේ පොඩ්ඩක් ආයෙ මගේ ලස්සන ෆැට් බොඩි එක ඕනට වඩා ලස්සන වේගෙන එන හින්දා බලමු දැන් මෙහෙමම අපි යමු ජිම් එකට
හරි ඔන්න ඔහම තමයි අද දවසේ වැඩ ටික උනේ පැය කිහිපයක් ඉතාමත් වේදනාකාරී විදිහට ජිම් එකේ ඉඳලා දැන් ගෙදර ඇවිල්ලා වොෂර් එකක් හැම දාලා ඉතිරි වැඩ ටික කරන් ඉඳගත්ත පුටුවේ ඕක තමයි ඉතින් කෑවනම් විඳවන්න කියලා කියන්නේ බලමු ඉතින් කොහොමද තත්ත්වය කියලා මේ මාසෙම මට වැකේෂන් හින්දා මම කොහොමත් එක දිගටම ජිම් එකට යනවා අපි බලමු කොහොමද වෙන්නේ කියලා ඒකේ ප්‍රෝග්‍රස් එක කොහොම වෙයිද කියලා බලමු ඔහොම තමයි ඉතින් අද බ්ලොග් එක ගියේ අනිවාර්යයෙන්ම channel එකට subscribe කරන්න මගේ videos වලට like කරන්න තව අලුත් videos දාන්න මට අදහස් දෙන්න මේවට comment කරන්න මම ඒව බලනවා අනිවාර්යයෙන්ම එහෙනම් අදට vlog එක මෙච්චරයි අපි හෙට හම්බෙමු bye